පුදුම අට යට මහා මාෆියාව. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80% අනිවාර්යෙන්ම නැරඹීමට යන ස්ථානයක් ලෙස සීගිරිය සැලකෙනවා. ලොව අටවැනි පුදුමය ලෙසත් විශ්මයජනක නිර්මාණයක් ලෙසත් ලොව පුරා ප්‍රකටව පවතින සීගිරිය ලෝක උරුමයක් ලෙසත් හැඳින්වෙනවා. මේ කතාව සීගිරියේ විශ්මිත බව ගැන නොව සීගිරිය වටා ක්‍රියාත්මක වන බරපතල මාෆියාවක විශ්මිත බව ගැනයි. කොටින්ම ලෝක උරුමය ලෝක කරුමයක් බවට පත් කරන ආකාරය ගැනයි. දෙස් විදෙස් සංචාරකයන් හූරාගෙන කන කාලකන්නි මාෆියාවක් සීගිරිය අවට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් අතිමහත් බහුතරයක් සීගිරිය නැරඹීමට ගියද එම සංචාරකයන් ඒ අවට දින දෙක තුනක් රඳවා ගැනීමට හැකි කිසිදු සංචාරක වැඩපිළිවෙලක් එහි ක්‍රියාත්මක වන්නේ නැහැ. සීගිරියට පැමිණෙන සංචාරකයන් දින දෙක තුනක් නතර කර ගැනීමට සංචාරක ආකර්ෂණීය වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කළද පරිසර සංවිධාන, වනජීවී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පොලිසිය අකුල් හෙළන බව ප්‍රදේශවාසීන් පවසනවා. 1983 වර්ෂයේදී සීගිරි ගලේ නැගීමට විදේශීය සංචාරකයෙකුගෙන් අයකර ඇත්තේ රුපියල් 30යි. අද ඩොලර් 30යි. විදේශිකයෝ මාස ගණනාවක් රස්සාව කර මුදල් එකතු කරගෙන දින 14ක් වැනි කෙටි කාලයක් සුන්දර රටක සංචාරයක නිරත වනුයේ විනෝද වීමට මිස වෙනත් කිසිවකට නොවේ. සීගිරි ගල නැරඹීමට නිකුත් කරන ප්‍රවේශ පත්‍රවලින් පමණක් දිනකට කෝටියකට වැඩි ආදායමක් ඉපයුවද ඒ ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා කිසිදු දායකත්වයක් ලබා දෙන බවක් පෙනෙන්නට නැහැ. අඩුම තරමේ මාර්ගෝපදේශයක් ලබා දෙන දැන්වීම් පෝරුවක් හෝ සීගිරියේ මාර්ග අද්දර නැහැ. එපමණක් නොව සීගිරියට පැමිණෙන සංචාරකයන්ට ටොෆි කොලයක් බහාලීමට තරම් ලොව අටවන පුදුමය යට කසල බඳුනක් හෝ නැහැ. වාහන නැවතුමේ සිට සීගිරි ගල ළඟට ත්‍රිවිල් ගාස්තුව රුපියල් 700ක් වෙන අතර සීගිරි ගල වටේ යෑමට ත්‍රිවිල් ගාස්තුව රුපියල් 8000ක් අය කරනවා. මේ අතර ත්‍රිවිල් රියදුරන්ට දේශීය සංචාරකයන්ව හූරාගෙන කන්න ක්‍රමවේදය සකසා තියෙන්නේ සීගිරි පාලනාධිකාරියම බව ප්‍රකට රහසක් බවට පත්ව තිබෙනවා. තමන් පැමිණෙන වාහනයකින් සීගිරි ගල ආසන්නයටම යෑමට හැකියාව තිබියදී දැන හෝ නොදැන පාලනාධිකාරිය අවට සිටින ත්‍රිවිල් මාෆියාවට අවශ්‍ය පරිදි කටයුතු සිදු කරමින් තිබෙනවා. සීගිරි ගල තරණය කිරීමට නොහැකි විදෙස් සංචාරකයන් ඒ ගල මුදුනට රැගෙන යාම සඳහා කිහිප දෙනෙක් සිටින අතර ඔවුන් ඒ සඳහා සංචාරකයන්ගෙන් රුපියල් දසදහසකට වැඩි මුදලක් අය කරනවා. ඒ කටයුත්තට සංචාරක මග පෙන්වන්නන්ද සහයෝගය ලබා දෙනවා. සහ මුලින්ම සීගිරිය හා ඒ අවට තදාසන්න ප්‍රදේශ ත්‍රිරෝදරත් රියදුරන්ගේ ග්‍රහණයට සහ මාෆියාවට හසු වී තිබෙන බව ප්‍රකට රහසක්. මෙතරම් සංචාරකයන් පිරිසක් පැමිණියත් ලෝක උරුම නිර්මාණයක් පිහිටා තිබෙන ගම අදටත් දුප්පත්කමේ කරවටක් ගිලී තිබෙනවා. සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට කෝටි ප්‍රකෝටි ගණන් ආදායම එකතු කළ හැකිවත් ඒ සඳහා පුරවැසි විනයක් සහිත අනපනත් සම්මත කර ගැනීම නොවලහාම කළ යුත්තක්. එසේ නොනහොත් ලෝක උරුමය ලෝක කරුමයක් වනු නොඅනුමානයි. සංචාරක අමාත්‍යතුමනි, සංස්කෘතික අමාත්‍යතුමනි, මේ ඔබතුමන්ලාගේ අවධානයට.